අයිබෝවන් පෘථිවියට ශක්තිය ලබා දෙන ප්‍රධානම ශක්ති ප්‍රභවය වෙන්නේ සූර්යයා. සූර්යාගෙන් අපිට තාප ශක්තිය වගේම ආලෝක ශක්තිය ලැබෙනවා. මේ ලැබෙන ශක්තියන් ඔස්සේ තමයි මේ මිහිපිට ජීවය රඳා පවතින්නේ. ඉතින් සැබෑ ජීවිතයේදීත් අපි තාප ශක්තිය නිපදවා ගන්න විවිධ උපකරණ පාවිච්චි කරනවා. ඔබේ නිවසේ තියෙන විදුලි ස්ත්‍රීකය, ඒ වගේම ඔබ පාවිච්චි කරන බෞතය වෙන්න පුළුවන්. මේ දේවල් විද්‍යුත් ශක්තිය යොදාගෙන තාප ශක්තිය බවට ඒ පරිවර්තනය කරන උපකරණ. ඉතින් අද දවසේදී අපි පාඩම් මාතෘකාව විදිහට තෝරගත්තේ ඔබේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ තියෙන විද්‍යුත් ධාරාවේ තාපන ඵලය හා තාප සංක්‍රමණ ක්‍රම කියන පාඩම් මාතෘකාව. මේ පාඩම් මාතෘකාවට ප්‍රවේශයක් ලබා ගනිමින් අපි විද්‍යුත් ධාරාවේ තාපන ඵලය පිළිබඳව යම් අදහසක් ලබා ගමු. මොකද්ද මේ විද්‍යුත් ධාරාවේ තාපන ඵලය කියලා කියන්නේ? අපි පැහැදිලි කරගැනීමක් කරගමු තිරිනිමිස්ගෙන්. ඔව්දුවේ පුතේ, විද්‍යුත් ධාරාවක් ගමන් කරන විට ඒකින් උපදින තාපය නිසා ඇතිවන අපි හඳුන්වන ඒ ඇතිවන තාපය තාපන ඵලය කියලා. එතකොට මේ තාපන ඵලය ලැබෙන විදිය අපි හොඳින්ම අධ්‍යයනය කරන්න පුළුවන්. මේ තාපන ඵලය ලැබෙන්න නම්, ඒ කියන්නේ අපි දන්නවා ඝන, ද්‍රව, වායු අවස්ථාවේ පදාර්ථය පවතිනකොට, අපි උදාහරණයක් වශයෙන් ඝන අවස්ථාව ගත්තොත් එහෙම කම්බියක තියෙනවා පරමාණු වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ පරමාණු වල තියෙනවා ඉලෙක්ට්‍රෝන, මේවා චලනය වෙමින් පවතින්නේ. මේ චලනය වෙමින් පවතින ඉලෙක්ට්‍රෝන අපි බලමු, මේ චලනය වෙමින් පවතින විද්‍යුත් ධාරාවක් යවන අවස්ථාවේදී දැන් පරිපථයේ මෙතෙන්දි තියෙන්නේ විවෘත වෙලා. මේ විවෘත වෙලා තියෙන වෙලාවේ මේ ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා. එතෙන්දි මේ පරමාණු චලනය වීමේදී ඉලෙක්ට්‍රෝන ගමන් කරන විට මේකේ චලනය වේගවත් වෙනවා. ඔබට පේන දකින්න ඇති අර චලනය වේගවත් බව වැඩි වුණා ඉලෙක්ට්‍රෝන ගමන් කරන අවස්ථාවේදී. මේ චලනයේ වේගවත් වීම වැඩි වෙනවත් එක්කම තමයි මේ තාපන ඵලයක් උපදින්නේ. එතකොට මේ තාපන ඵලයක් ඉපදීම නිසා තමයි අපි මේකෙන් නොයෙකුත් ප්‍රයෝජන ගන්නවා. එදිනෙදා ජීවිතයේ බහලති විවිධ ප්‍රයෝජන මේ තාපය නිසා අපි ලබා ගන්නවා. මේ මූලිකවම මෙන්න මේ ක්‍රියාව තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ පරිපථයකට සම්බන්ධ කරයින් පස්සේ ඔයගොල්ලෝ දන්නවා ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට සම්මත ධාරාව ගලද්දී ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලනවා ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට. එතන මෙන්න මේ අවස්ථාවේදී තමයි මේ තාපන ඵලය උපදින්නේ. ඉතින් මේක අපිට පරීක්ෂණාත්මකව බලන්න පුළුවන්. පරීක්ෂණාත්මකව බැලීම සඳහා විශේෂ ඇටවුමක් අපි සකස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ඇටවුමක් ඔබට පාසලේ විද්‍යාගාරයේදී සකස් කරගන්න පුළුවන්. මේකේ තියෙන්නේ මේ බැටරි වලට සම්බන්ධ කරලා තියෙනවා. මේ සඳහා අපි නික්‍රෝම් කම්බි දඟරයක් තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන නික්‍රෝම් කම්බි දඟරය, මේ නික්‍රෝම් දඟරය මේක ඇතුළට දාලා මේකට අපි ජලය ස්වල්පයක් දාලා ඉවරලා මේ තියෙන්නේ ඔබ දකින්න ඇති මේ තියෙන උපකරණය, මේ තියෙන මන්තය කියන උපකරණය තාප පරීක්ෂණ වලදී අපි පාවිච්චි කරනවා. මේ මන්තයෙන් අපිට පුළුවන් මේ කරනකොට මේ පරීක්ෂණ වල හොඳින් මෙතන තාප හුවමාරු හොඳින් සිදුවීම සඳහා මේ ජලය කැළතීම සඳහා තමයි මේ මන්තය පාවිච්චි කරන්නේ. ඒතර මේ විදිහට අපිට පුළුවන් විද්‍යුත් ධාරාවේ තාපන ඵලය මොන මොන සාධක යටතේද වෙනස් වෙන්නේ කියන එක මේ වගේ පරීක්ෂණ ඇසුරින් කරලා බලන්න පුළුවන්. ඔව්, ඒ වගේම දුමින්දස අපිට කියලා දෙන්න ධාරාවේ තාපන ඵලය සඳහා බලපාන සාධක තියනවාද? ඒ මොනවාද කියන කාරණාත් අපි පැහැදිලි කරගමු. ඔව් දුවේ පුතේ, අද අපි කතා කිරීමට බලාපොරොත්තු වුණේ කිව්වා මුලින්ම මාතෘකාව විද්‍යුතයේ තාපන ඵලය කෙරෙහි බලපාන සාධක ගැන. එහිදී අපි දැන් විද්‍යුතයේ තාපන ඵලය කෙරෙහි ඉගෙන ගැනීමට හේතුව තමයි මේක කාර්යක්ෂමව අපේ ජීවිතයට ඉතා වැදගත් වෙනවා. අර ඉස්සල ප්‍රභා කිව්වා වගේ අපි එතනදා ජීවිතයේදී දුවේ පුතේ විද්‍යුතයෙන් තාප ශක්තිය නිපදවලා ප්‍රයෝජනට ගන්නවා. එතකොට මේක කාර්යක්ෂම කර ගැනීම සඳහා මේ ගැන අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ශක්තිය අපතේ නොයා කාර්යක්ෂම මේ ක්‍රියාවලිය සිද්ධ කරගන්න. එතකොට විද්‍යුතයේ තාපන ඵලය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා දුවේ පුතේ. එකක් තමයි ධාරාව, ගලා යන ධාරාව. ඒ කියන්නේ ගලා යන ධාරාව බලපාන එකක්. අනිත් එක ධාරාව යව් කාලය බලපානවා. තුන්වෙනි එක තමයි දඟරේ ප්‍රතිරෝධයේ බලපානවා විද්‍යුතයේ තාපන ඵලය කෙරේ. එතකොට විද්‍යුතයේ තාපන ඵලය කෙරේ බලපාන සාධක තුන අපර දැන් දිස් වෙනවා දුවේ පුතේ තිරේ තුල. එකක් තමයි දඟරේ තුලින් ගලන ධාරාව, දෙක ධාරාව යව් කාලය, තුන දඟරේ ප්‍රතිරෝධය. මේකදී අපි ඉස්සෙල්ලාම බලමු ධාරාව දඟරයක් තුලින් ගලා යන ධාරාව විද්‍යුතයේ තාපන ඵලය කෙරේ බලපාන්නේ කෙසේද කියලා. මේ සඳහා දුවේ පුතේ පුංචි පරීක්ෂණයක් අපේ විද්‍යාගාරය තුල කරන්න පුළුවන්. අපි බලමු මේ පුංචි පරීක්ෂණය කුමක්ද කියලා. අපි ඉස්සෙල්ලාම කරන්නේ දුවේ පුතේ බීකරයක් ගන්නවා. සාමාන්‍ය ප්‍රමාණයේ බීකරයක් අරගෙන
ඒකට දන්නා ජල පරිමාවක් දාගන්නවා. දැන් මම මේකට දන්නා ජල පරිමාවක් කරන් තියනවා දුවේ පුතේ මිලිලීටර් 150ක් පමණ ජල පරිමාවක් අරගෙන තියෙනවා. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ උෂ්ණත්වමානයක් අරගෙන මෙම දන්නා ජල පරිමාවය තුළ උෂ්ණත්වය මැනගන්නවා. මේකට අපි කියනවා ආරම්භක උෂ්ණත්වය දුවේ පුතේ පරීක්ෂණ සිදු කිරීමට පෙර ගන්නා පාඨාංකයට කියනවා ආරම්භක උෂ්ණත්වය කියලා. එතකොට අපි උෂ්ණත්වමානය මේ තුළ ගිල්ලවලා අපිට ආරම්භක උෂ්ණත්වය මේ තුලින් ලබා ගන්න පුළුවන් දුවේ පුතේ. ඊට පස්සේ ආරම්භක උෂ්ණත්වය ලබා ගත්තා. අපි දෙවෙනුව කරන්නේ මේ වගේ නීක්‍රොම් කියන කම්බියකින් කම්බි නගරයක් නිර්මාණය කරගන්නවා. මේ තියෙන දුවේ පුතේ නීක්‍රොම් කියන කම්බි නගරයක්, ඒකෙන් දඟරයක් නිර්මාණය කරගන්නවා. මේක දිග සමාන කරලා තිනවා, මේ දඟරයක් නිර්මාණය කරගන්න. දැන් අපි මෙම දඟරේ මේ බීකරය තුල ගිල්ලීමක් කරනවා. දැන් ගිල්ලීමක් කරලා අපි දන්නවා දැන් දඟරේ තුල ඔහොම තියලා දුවේ පුතේ අපි මේකට කෝස එකක් සම්බන්ධ කරලා ධාරාව ලබලා දෙනවා. මෙම කෝසයක් සම්බන්ධ කරලා ධාරාව ලබලා දෙනවා. මේ තුලදී අපි පුතේ දුවේ පුතේ මිනිත්තු 3ක් නැත්නම් මිනිත්තු 5ක් මිනිත්තු 10ක් වගේ කාලයක් ධාරාව ලබලා දෙන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් මේකෙන් ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා නම් පරීක්ෂණයේදී මිනිත්තු 10ක් පමණ මේ තුලින් ධාරාව යැවීමට සලස්සනවා. ධාරාව යවලා අවසන් වුණාට පස්සේ දුවේ පුතේ අපි කරන්නේ මෙන්න මේ මන්තේ කියන උපකරණේ තියෙනවා. මන්තේ මගින් ජලය හොඳට කැළතීමකට ලක් කරනවා. ජලය කැළතීමකට ලක් කරලා අපි මේකේ උෂ්ණත්වමානයේ ගිල්වල නැවත පාටංකේ ලබා ගන්නවා. මේකේ උෂ්ණත්වමානයේ ගිල්වල නැවත පාටංකේ ලබා ගන්නවා. ඉන්පසු අපි මොනවද කරන්නේ දුවේ පුතේ? මෙම ජල පරිමාව ඉවත් කරලා නැවත අලුතෙන් මිලිලීටර් 150ක්. මිලිලීටර් 150ක් අපි මුලින් ගත්තේ දුවේ පුතේ. මිලිලීටර් 150ක ජල පරිමාවක් ගන්නවා. ඒ ජල පරිමාව අරගෙන දුවේ පුතේ මෙම කම්බි දඟරේම සිසිල් වෙන්න තියලා නැවත මේ තුල ගිල්ලනවා. අර කලින් වගේ තමයි පුතේ මේකේ ආරම්භක උෂ්ණත්වය ගන්නවා. කලින් ගිල්ලපු කම්බි දඟරේම මේ තුල ගිල්ලනවා සිසිල් වුණාට පස්සේ. දැන් ඉස්සෙල්ලා අපි කෝස එකක් සම්බන්ධ කරලා තමයි මේකට විදුලිය ලබලා දුන්නේ. දැන් අපි කෝස දෙකක් සම්බන්ධ කරමින් මේකට විදුලිය ලබා දෙනවා දුවේ පුතේ. හැබැයි අර කලින් දුන්නේ සමාන කාලෙම මේ තුලිමුත් ලබා දෙන්න ඕනේ. එතකොට පරීක්ෂණය සඳහා කලින් දුන්නේ ඒ කාලය තුලම මේකෙන් විදුලිය යවනවා මිනිත්තු 10ක් කාලයක් තුල. දැන් අපි උෂ්ණත්වමානේ පාටංක නැවතත් පාටංක ගන්න ඕනේ පුතේ. ඒ වෙලාවෙත් අපි කරන්නේ මන්තේ යොදාගෙන නැවතත් ජලයේ කැළතීමකට ලක් කරනවා. ජලයේ කැළතීමකට ලක් කරනවා. ඊට පස්සේ නැවත උෂ්ණත්වමානේ පාටංක ලබා ගන්නවා අපි උෂ්ණත්වමානේ මේ තුල ගිල්වල. මේ තුල උෂ්ණත්වමාන පාට උෂ්ණත්වමානේ ගිල්වල පාටංක ලබා ගන්නවා. දැන් මෙන්න මේ විදිහට පුළුවන් පුතේ අපිට පරීක්ෂණය සිද්ධ කරන්න. මෙහිදී එතකොට අපි කාරණා කීපයක් සිද්ධ කරා. එකක් තමයි මෙහිදී සමාන කරගත්තේ සාධක තමයි මේ තුල දී පුතේ අපි ජල පරිමාව සමාන කරගත්ත දඟරේ පොටවල් සංඛ්‍යාව සමාන කරගත්ත එකම දඟරේ ගිල්ලීම තුලින් පොටවල් ගන්න සමාන වුණා. ඊළඟට දඟරේ තුලේ අපි උෂ්ණත්වමානේ ජල පරිමාව දෙක සමාන කරගත්තා. අපි වෙනස් කරපු එකම සාධකය තමයි දුවේ පුතේ මේ තුලින් ගලා යන ධාරාවේ ප්‍රමාණය. අපි පළවෙනිම ධාරාව ලබා දුන්නේ එක කෝසයක් මගින් ධාරාව ලබා දුන්නේ දෙවෙනිවට කෝස දෙකක් මගින් ලබා දුන්නා. එතකොට එක කෝසයකින් යන ධාරාවට වඩා කෝස දෙකකින් ගලා යන ධාරාව වැඩි. එහෙනම් වෙනස් කරපු සාධකේ නැත්නම් විචල්්‍ය සාධකේ ධාරාව දුවේ පුතේ. එතකොට පළමු අවස්ථාව අපි A කියලා සැලකුවොත් එimhe ඒ අවස්ථාවේදී අපිට උෂ්ණත්වමාන පාඨාංකයක් ලැබුණා. B අවස්ථාවේදී උෂ්ණත්වමාන පාඨාංකයක් දෙවෙනුව ලැබුණා. ඒ දෙවෙනුව ලබාගත්ත පාඨාංක සංසන්දනය කිරීමේදී අපිට පේනවා දුවේ පුතේ දෙවෙනි අවස්ථාවේදී උෂ්ණත්වමානේ පාඨාංකය වැඩි. එහෙනම් ඒකෙන් අපිට තීරණය වෙනවා දුවේ පුතේ පළමු අවස්ථාවට වඩා දෙවන අවස්ථාව තුල තාපය වැඩිපුර නිපද වෙලා තියෙනවා. එහෙනම් ඒකෙන් අපිට නිගමනයකට එන්න පුළුවන් දුවේ පුතේ ගලා යන ධාරාව වැඩි වෙන විට උෂ්ණත්වයේ තාපන ඵලය නැත්නම් විදුලිතේ තාපන ඵලය වැඩි වෙනවා කියන එක අපිට මේකෙන් බලා ගන්න පුළුවන් දුවේ පුතේ. මේදි තව එක කාරණාවක් අපි सिद्ध කරා. උෂ්ණත්වමානේ පාඨාංක ලබා ගැනීමට පෙර මන්තයක් යොදාගෙන ජලයේ කැළතීමකට ලක් කරා. අපේ විභාගයට ප්‍රශ්නයක් අහන්න පුළුවන් එසේ කරන්නේ ඇයි කියලා දුවේ පුතේ. අපි එවැනි අවස්ථාවකට පිළිතුරු සපයනකොට ලියන්න ඕනේ මේකට හේතුව කුමක්ද කියලා. ඒකට හේතුව තමයි ජලයේ කියන්නේ දුර්වල තාප සන්නායකය. එතකොට ජලයේ අපි දන්නවා එක ස්ථානයක ජලයේ රත් වීම සිදුවන්නේ සංවහනයේ මගින්. එතකොට ජලයේ එක ස්ථානයක උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන් තව ස්ථානයක උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ජලයේ තුල ඒකාකාර උෂ්ණත්වය ලබා ගැනීම සඳහා තමයි මන්තයක් තුල කැළතීමකට ලක් කරන්නේ. එහෙනම් දුවේ පුතේ අපිට විද්‍යුතයේ තාපන ඵලයේ ක්‍රේ බලපාන සාධක තුනක් මම කතා කරා. එකක් ධාරාව ගලා යන ධාරාව, දෙක ධාරාව ගලා ගිය කාලේ, තුන ප්‍රතිරෝධය. මම මේකෙන් ඔබට පැහැදිලි කරලා දුන්නේ ගලා යන ධාරාව විද්‍යුතයේ තාපන ඵලයේ ක්‍රේ බලපානවා කියන එක. ඔව්, ඒ පැහැදිලි කිරීමත් එක්ක තිරිනිමිස් අපිට කියලා දෙන්න දැන් විද්‍යුතයේ තාපන ඵලය සඳහා ධාරාව යව කාලය බලපාන්නේ කොහොමද? උද්වේපිතේ විද්‍යුතයේ මේ මෙතන තාපන ඵලය සඳහා කාලය බලපාන ආකාරයත් අපිට කරලා බලන්න පුළුවන්. මෙතෙන්දිත් අපි මේ විදිහට මේ ඇටවුම හදලා ඉවර වෙලා මේකේ ධාරාවක් යවනවා. මේ ඇටවුම තමයි අපි මේ තාපන ඵලය සඳහා යොදාගන්නේ.
මෙහිදී මේ නික්‍රෝම් කම්බි දඟරය යොදා ගන්නවා. මේ නික්‍රෝම් කම්බි දඟරය එකම නික්‍රෝම් කම්බි දඟරය තමයි අවස්ථා දෙකේදීම අපි යොදා ගන්නේ. අනිවාර්යෙන්ම මන්තයක් පාවිච්චි කරන්න ඕනි. මොකද අර මේ ඉස්සර කිව්වා වගේ ඒකාකාරී උෂ්ණත්ව වෙනසකට වෙනසක් බලා ගන්න. එතකොට මේ විදිහට ඇටෝම් හදලා ඉවර වෙලා මේකට අපි බැටරි කෑල්ලා මගින් කෝෂයක් මගින් විදුලිය ලබා දුන්නාට පස්සේ මේක අපි මේක ඒකාකාරව ලබා දිය යුතුයි විනාඩි 5ක පමණ කාලයක්. විනාඩි 5ක පමණ කාලයක් ලබා දුන්නාට පස්සේ දැන් ඇටෝම මේ විදිහට තමයි ඔබට සම්බන්ධ කරලා පෙන්වන්න පුළුවන්. එතකොට මේ විදිහට උෂ්ණත්ව මානය දාලා ඉවර වෙලා හරියට බල්බය සම්පූර්ණයෙන්ම ජලයේ ගිලෙන පරිදි දාන්න ඕනේ. දාලා ඉවරලා තමයි අපි උෂ්ණත්වය ලබා ගන්නෙ. මේ උෂ්ණත්ව මාන පාඨාංකය අපි ලබා ගන්නවා විනාඩි 5ක් පමණ මේක කළා. දැන් අපිට මේ අවස්ථාවේ ඒ තරම් කාලයක් යොදවන්න බැරි හින්දා අපි උෂ්ණත්ව මාන පාඨාංකය ලබා ගන්නේ නැහැ. එතකොට මේ විදිහට ඇටෝම සකස් කරලා ඉවර වෙලා උෂ්ණත්ව මාන පාඨාංකය විනාඩි 5කදී ලබා ගත්තට පසුව අපි නැවත උෂ්ණත්ව මානය මෙතනින් ඉවත් කරලා ඉවරලා එහෙම නැත්නම් මේක මේ විදිහටම ආධාරකයක රඳවලා ඒ දිගින් දිගටම තව විනාඩි 10ක් පමණ මේකට උෂ්ණත්වයේ මේ විදිහට ධාරාව යවන්න සලස්වනවා. මේ ධාරාව යවන්න සලස්වුවාට පස්සේ විනාඩි 10ක් පමණ ගියාට පස්සේ අපි නැවත මන්තය මගින් මේ කැළතීමකට භාජනය කරලා නැවත උෂ්ණත්ව මාන පාඨාංකය ලබා ගන්නවා. එතකොට පෙර පාඨාංකය හා පසු පාඨාංකය සැසඳීමක් තමයි මෙතෙන්දි කරන්නේ. එතකොට විනාඩි 5කදී ඔබ ලබාගත් පාඨාංකයට වඩා විනාඩි 10ක් ධාරාව මේ තුලින් යවුවට පස්සේ ඔබ ලබා ගන්නා පාඨාංකය අතර පැහැදිලි වෙනස්කමක් තියෙනවා. විනාඩි 5කදී ඔබ ලබාගත් පාඨාංකයට වඩා 10ක් ගත වූ පසු ලබාගත් පාඨාංකයේ පැහැදිලි වැඩිවීමක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ කාලය වැඩි වෙන්න ධාරාව යැවීමේ කාලය වැඩි වෙන්න තාපන ඵලය වැඩි කියන එක තමයි අපිට ඒකෙන් ලබා ගන්න පුළුවන් නිගමනය. ඒතර මේ සාධක තුනක් බලපානවා කියලා අපි කිව්වා තාපන ඵලය කෙරෙහි සාධක තුනෙන් දෙකක්ම අපිට මේ විදියට මේ පරීක්ෂණයෙන් බලා ගන්න පුළුවන්. හරි, ඒ වගේම තමයි අපිට තවත් එක සාධකයක් දඟරේ ප්‍රතිරෝධය කොයි විදිහටද තාපන ඵලය සඳහා බලපාන්නේ කියන කාරණයක් පැහැදිලි කරගත යුතුයි. මොකද එහෙම නොකළොත් ඒ අඩුවක් අපිට එයත් ක්‍රියාකාරකමක් ඔස්සේම පැහැදිලි කරගන්න පුළුවන්. එහෙම නේද දුමින්දස? ඔව් දේපතේ. දැන් අපි කාරණා දෙකක් විද්‍යුතයේ තාපන ඵලය කෙරෙහි බලපාන කාරණා දෙකක් පිළිබඳව දැනගත්තා. එකක් තමයි ධාරාව ගලා යන කාලය, අනිත් එක තමයි ගලා ගිය ධාරා ප්‍රමාණය. මම මුලින්ම පැහැදිලි කරා විද්‍යුතයේ තාපන ඵලය කෙරෙහි බලපාන සාධක තුනක් තියෙනවා කියලා. එතකොට ඉතිරි වෙලා තියෙන සාධකය තමයි දැන් අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන දේපතේ ඒ ප්‍රතිරෝධය. අපි තමයි ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද කියන එක ඔබ 10 පන්තියේ පොත්වලදී ඉගෙනගෙන තියෙන දේපතේ. ප්‍රතිරෝධය කියලා කියන්නේ ධාරාව සන්නායකයක් තුලින් ධාරාව ගලා යෑමට ඇතිවන බාධකය. එතකොට සන්නායකයක් තුලින් ධාරාව ගලා යෑමට ඇතිවන බාධකයට තමයි අපි දේපතේ කියන්නේ ප්‍රතිරෝධය කියලා. එතකොට ප්‍රතිරෝධයේ රඳාපවතින සාධක තුනක් තියෙනවා. ඉන් එක් සාධකයක් මම මෙතනදී පරීක්ෂාවට ලක් කරනවා. එකක් තමයි කම්බියේ දිග. එතකොට කම්බියේ දිග මම වෙනස් කරන එකට මම පැහැදිලි කරලා තියෙනවා දේපතේ. ඔබට පේනවා ඇති. මෙන්න බලන්න දේපතේ, මේක දඟර දෙකක් තියෙනවා. මෙතනදී දඟර දෙකක් තියෙනවා. මේකේ පොටවල් සංඛ්‍යාව අඩුයි දේපතේ. මේකේ තියෙන පොටවල් සංඛ්‍යාව වැඩි. එතකොට මේ පොටවල් සංඛ්‍යාව වෙනස් කරනකොට වෙනස් වෙන සාධකයක් තියෙනවා කම්බියේ දිග. එතකොට කම්බියේ දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි දේපතේ. කම්බියේ දිග අඩු වෙනකොට ප්‍රතිරෝධය අඩුයි. එහෙනම් මේ කම්බියේ ප්‍රතිරෝධය වැඩි, මෙම කම්බියේ ප්‍රතිරෝධය අඩුයි කියන එක අපිට දැන් නිගමනයකට එළඹෙන්න පුළුවන්. දැන් අර කලින් කරා වගේම දේපතේ අපේ පරීක්ෂණය සිද්ධ කරනවා. එම පරීක්ෂණය සිදු කිරීමේදී අපි කරන්නේ සමාන ජල පරිමාවක් ගන්නවා. මෙහිදී අපි බීකරයකට දන්නා ජල පරිමාවක් ගන්නවා දේපතේ. අපි දන්නා ජල පරිමාවක් අරගෙන අපි ඉස්සෙල්ලාම දඟරේ අඩු නැත්තම් පොටවල් ගන්න අඩු කම්බි දඟරේ මේ තුල ගිය අර මුලින් මං කියපු විදිහට දේපතේ පරීක්ෂණයට පෙර මේකේ උෂ්ණත්ව මානය යොදාගෙන මෙහි පාඨාංකය ලබා ගන්න ඕනේ. උෂ්ණත්ව මානය පාවිච්චි කරලා මේකේ පාඨාංකේ ආරම්භක පාඨාංකේ ලබා ගන්න ඕනේ ජලයේ උෂ්ණත්වය. ඉන් පසු අපි දඟරේ පොටවල් සංඛ්‍යාව අඩු කම්බි දඟරේ මේ තුල ගිල්ලනවා. ගිල්ලලා දැන් මෙහිදී මම ඉස්සලා කෝස ගණන වෙනස් කරා දේපතේ. දැන් මෙතන කෝස ගණන වෙනස් කිරීමක් කරන්නේ එක කෝසයකින් පමණක් විදුලිය ලබලා දෙනවා. මේකෙදී එක කෝසයකින් පමණක් අපි විදුලිය ලබලා දෙනවා. එහිදී කාලයත් සමාන කරගන්න ඕනේ. එහෙනම් මේ සඳහා අපි මිනිත්තු 5ක් හෝ 10ක් වගේ කාලයක් ලබලා දෙනවා ධාරාව. අපි හිතමු දේපතේ මේ සඳහා අපි මිනිත්තු 5ක කාලයක් ධාරාව ලබා දුන්නා කියලා. අපි ධාරාව ලබලා දීලා මන්තේ මගින් නැවත මේක කැළතීමකට ජලය ලක් කරලා අපි මිනිත්තු 5කට පසු මේකේ උෂ්ණත්වමානය යදාගෙන උෂ්ණත්වය මනිනවා. දැන් එතකොට අපිට යම් පාඨාංකයක් උෂ්ණත්වමානය එනවා දේපතේ. අපි අර කාලය නිසා දැන් මෙතන මිනිත්තු 5ක් වගේ විශාල කාලයක් යොදාගන්න බැරි නිසා අපි මේ කරන විදිය තමයි දැන් මෙතන පැහැදිලි කිරීමක් කරන්නේ. අපි දෙවෙනි අවස්ථාව කරන්නේ නැවතත් ජලයේ මිලිලීටර 150ක් පමණ දන්නා පරිමාව මිලිලීටර 150ක් වෙන්න ඕනේ නැද්ද දේපතේ? ඔබට 500ක් උනත් ගන්න පුළුවන්.
නමුත් අඩු ජල පරිමාවක් ගත්තොත් පාටාංක ඉක්මනින් ලබා ගැනීමට හැකි නිසා තමයි අපි අඩු ජල පරිමාවක් යොදාගන්නේ. අපි දැන් කරන්නේ මොකද්ද? කම්බි දඟරේ පොටවල් සංඛ්‍යාව වැඩි දඟරේ මේ තුල ගිල්ලනවා බුදුවේ පුතේ. ඒකෙත් අර විදිහටම තමයි මුලින්ම ආරම්භක උෂ්ණත්වය අපි බලා ගන්න ඕනේ දුවේ පුතේ උෂ්ණත්වමාන ඇසුරේ. ඊට පස්සේ අපි ආරම්භක මේ උෂ්ණත්වය පාටාංකේ ගත්තා. ඉන් පස්සේ ජලයේ පරිමාව සමාන කරා. ඒකෙදිත් පාවිච්චි කරන්නේ එක කෝසයයි දුවේ පුතේ. එක කෝසයක් පාවිච්චි කරලා මිනිත්තු 5ක් පමණ ධාරාව ගලා යෑමට සලස්සනවා. එහෙම ධාරාව ගලා යෑමට සලස්සලා ඊට පසුව අපි මොනවාද කරන්නේ දුවේ පුතේ? මන්ත්‍රයක් යදාගෙන ජලයේ හුඳින් කැළතීමෙන් පසු උෂ්ණතමානයේ පාටාංක ලබා ගන්නවා. අර පොටවල් සංඛ්‍යාව දැන් දුවේ පුතේ මම පැහැදිලි කරන්නම් මේ පරීක්ෂණයේදී අපි ලබා ගන්න පාටාංක මොනවාද කියලා. ඒ වගේම අපි දැනගන්න ඕනේ මේක ප්‍රශ්නයක් විදිහට නැගුවොත් ඔබට විභාග ප්‍රශ්න පත්‍රයකට ප්‍රශ්නයක් විදිහට ආවොත් මේකෙදි කියන්නේ දුවේ පුතේ ප්‍රතිරෝධය කොහොමද බලපාන්නේ කියන එකේදී මෙහිදි සමාන කරගත් සාධක මොනවාද පරීක්ෂණය සඳහා කියලා. මේදි පරීක්ෂණය සඳහා සමාන කරගත් සාධක දෙකක් තියෙනවා. එකක් සාධක තුනක් ගන්න පුළුවන් පුතේ. ජල පරිමාව සමාන කරගත්ත, ඊට පස්සේ ගලාගිය ධාරාව සමාන කරගත්ත, ධාරාව ගලාගිය කාලය සමාන කරා. එහෙනම් සාධක තුනක් සමාන කරලා තියෙනවා පුතේ. වෙනස් කරපු සාධකේ මොකද්ද කියලා අහන්න පුළුවන්. වෙනස් කරේ දඟරේ ප්‍රතිරෝධය. ඊට පස්සේ අහන්න පුළුවන් ප්‍රතිරෝධය වෙනස් කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය මොකද්ද, නැත්නම් ඔබ කළ යුත්තේ කුමක්ද කියලා. එහිදී අපිට පිළිතුරු සපයන්න පුළුවන්. ප්‍රතිරෝධයේ රඳා පවතිනවා කම්බියේ දිගමත, ඒක නිසා පොටවල් සංඛ්‍යාව වෙනස් කරා අන්න ප්‍රතිරෝධය වෙනස් වෙනවා කියන එක. එතකොට අර මුලින් අපි ඒ අවස්ථාව කියලා හිතුවොත්, දෙවෙනි අවස්ථාව B අවස්ථාව කියලා හිතුවොත් දුවේ පුතේ, ඒ අවස්ථාවේ උෂ්ණත්වමානයේ පාටාංකයට වඩා B අවස්ථාවේ උෂ්ණත්වමානයේ පාටාංකේ වැඩි. ඇයි? හේතුව ඒ අවස්ථාවට වඩා දඟරේ ප්‍රතිරෝධය B අවස්ථාවේ වැඩි. මොකද දිගින් වැඩි කම්බිය යොදාගත්ත අපි B අවස්ථාවේදී. එහෙමනම් මේකෙන් අපිට පේනවා පුතේ අනිත් සියලුම සාධක සමාන කරගත්තා, වෙනස් කරපු සාධකයේ ප්‍රතිරෝධය පමණයි. එහෙමනම් ඒකෙන් අපිට පේනවා විද්‍යුතයේ තාපන ඵලයේ කරේ මේ දඟරේ ප්‍රතිරෝධයේ බලපෑමක් තියෙනවා කියලා. මේ සඳහා අපි යොදා ගන්නා දඟරේ තාපය කියනවා පුතේ මුලාවකයේ කියලාත් අපි පාවිච්චි කරන නම. ඒවම නැත්නම් දඟරේ තාපන දඟරේ කියලාත් පාවිච්චි කරන්න පුළුවන්. මේක සෑදීම සඳහා අපි යොදා ගන්න නීක්‍රොම් කම්බිය. හේතුව තමයි ප්‍රතිරෝධයේ අධිකම කම්බියක් විදිහට තමයි නීක්‍රොම් අපි පාවිච්චි කරන්නේ. එහෙනම් දැන් දුවේ පුතේ ඔබට තේරෙනවා මං හිතන්නේ දුවේ පුතේ විද්‍යුතයේ තාපන ඵලයේ රඳා පවතින සාධක තුනක් කිව්වා. ඒකෙන් දෙකක් මම පැහැදිලි කරා, එකක් තෙලිනිමිස් පැහැදිලි කරා. මම පැහැදිලි කරපු සාධක දෙකෙන් දෙකයි අපි ඔක්කොම සාධක තුනම ගත්තොත් එහෙම නැවතත් අපිට පෙන්වන්න පුළුවන් දේ පුතේ මොකද්ද? විද්‍යුතයේ තාපන ඵලයේ කෙරේ බලපාන සාධක තුන ගලා යන ධාරාව, ධාරාව ගලා ගිය කාලය සහ අනිත් එක තමයි දඟරේ ප්‍රතිරෝධය. දැන් ඔබට තේරෙනවා ඇති දුවේ පුතේ විද්‍යුතයේ තාපන ඵලයේ කෙරේ බලපාන සාධක තුන කුමක්ද කියලා. ඔව් නංගී මල්ලිය, දැන් ඔබට පැහැදිලි ඇති මේ සාධක තුන මොනවද සහ ඒ සාධක තුන ඔබට මතක හිටින්නත් ඇති. මොකද කිහිප වරක් අපේ තිරිනිමිස් දුමින්ද සර් ඒ පිළිබඳව මතක් කරා. දැන් තිරිනිමිස් මේ සාධක තුන භාවිතා කරලා ගොඩනගා ගන්න පුළුවන් සූත්‍රයක් තියෙනව නේද? ඔව් දුවේ පුතේ, දැන් හොඳින් පැහැදිලි ඇති තාපන ඵලයේ කෙරෙහි බලපාන සාධක තුන මොනවද කියලා. ප්‍රතිරෝධය, ධාරාව සහ ඒ ධාරාව ගලන කාලය තමයි මේ සඳහා බලපාන්නේ. මේ තුනම එකතු කරලා අපිට හදා ගන්න පුළුවන් සූත්‍රයක් දැන් ඔබට බලා ගන්න පුළුවන්. H සමානයි I වර්ගය RT. ඒ කියන්නේ මෙතෙන්දී විද්‍යුත් ධාරාවක තාපන ඵලය සමාන වෙනවා ධාරාවේ වර්ගය වැඩි කිරීම, ප්‍රතිරෝධය වැඩි කිරීම ඒ ධාරාව යව කාලයට. දැන් මේකෙදී අපිට මේ සූත්‍රයේ අපි සමහර දේවල් කියන්නේ මෙතෙන්දී විභවාන්තරය වගේ දෙයක් දීලා තිබුණොත් මේක ඒකට සම්බන්ධ කරගන්න අපිට ඕනි නම් මෙතන ධාරාව හා ප්‍රතිරෝධය විතරක් නේ තියෙන්නේ. ඒතර ඒ සඳහා ඔබට මේ සූත්‍රයේ තවත් විදියකට හැඩගස්ව ගන්න පුළුවන්. එතෙන්දී ඔබ මූලිකව ඉගෙනගෙන තියෙනවා V සමානයි IR කියන සමීකරණය. ඕම් නියමයේදී ඔබ ධාරා විද්‍යුතය කරන අවස්ථාවේ V සමානයි IR කියන සමීකරණය භාවිතා කරලා තියෙනවා. මේ V සමානයි IR කියන සමීකරණය භාවිතා කරලා අපි ඒකේ I උක්ත කරගත්තොත්, ධාරාව අපි උක්ත කරගත්තොත් ඔබට ලැබෙනවා I සමානයි V බෙදීම R කියලා. එතකොට අපි අර පෙර ගත්ත සමීකරණය ගත්තොත් එතෙන්දී H සමානයි I වර්ගය RT කියන සමීකරණය අපි නැවත අරගෙන ඒකේ අපි I වෙනුවට දැම්මොත් මෙතන H සමානයි I වර්ගය RT කියන සමීකරණය නැවත අරගෙන මේකේ අපි එක I එකක් වෙනුවට අපි යොදනවා අපි අර V සමානයි IR සූත්‍රයෙන් ලබාගත්තු V බෙදීම R කියන කොටස අපි මෙතෙන්ට යොදා ගන්නවා. දැන් අපි බලමු කොහොමද මේක යොදාගන්නේ කියලා. අන්න එක I එකක් ඉවත් කරාම අපිට ඒ වෙනුවට පුළුවන් අර V බෙදීම R කියන එක යොදා ගන්න. එතකොට මේ V බෙදීම R වල අපිට පුළුවන් R අතන V වලට යටින් R තියෙන නිසා ඒ R වලට අර පෙර තිබූ R එක ඉවත් කරන්න පුළුවන් සමානව කැපිලා යන නිසා. එතකොට අපි R වලට AR ඉවත් කරොත් එහෙම අපි බලමු
කොහොමද මේ සූත්‍රය ලැබෙන්නේ කියලා. එතකොට අපි වුණ R වලට R කැපිලා ගියාම එතෙන්දි H සමානයි VIT කියන සූත්‍රය අපිට ගොඩනගා ගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද අනුක්‍රමයෙන් වෙන්නේ කියන එක. R ට R කැපෙනවා. කැපුණාට පස්සේ H සමානයි VIT කියන සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන්. හරි. දැන් ඔබට ඒක කොහොමද වෙන්නේ කියන එක හොඳින් පැහැදිලි. H සමානයි VIT. ඔය විදිහට මේ V සමානයි IR කියන සූත්‍රය විවිධාකාරයෙන් යොදා ගනිමින් ඒ අවශ්‍ය අවස්ථාවේදී අපි දන්නේ විභවාන්තරය නම් ඒ සඳහා V සමානයි IR වල අපි වෙනත් I වෙනුවට T උක්ත R උක්ත කරන්න පුළුවන්. ඒ වගේ දන්නා සාධකයක් නොදන්නා සාධකේ හොයාගන්න නම් දන්නා සාධකයේ උක්ත කරමින් අපිට පුළුවන් මේ සූත්‍රයේ විවිධාකාරයෙන් යොදා ගන්න. ඔබට බලා ගන්න පුළුවන් තවත් ආකාරයක් මේ විදිහට මේ සූත්‍රය ගොඩනගාගෙන තියෙන අවස්ථාව මේ H සමානයි V වර්ගයේ T බෙදීම R. ඔව් මෙතෙන්දී ඔබ ධාරාව දන්නේ නැත්නම් මේ විදිහට මේ සූත්‍රය ආදේශ කරන්න පුළුවන්. ඒ ධාරාවේ I වෙනුවට අපි නැවත V බෙදීම R යොදාගෙන තමයි මේ සූත්‍රය අරගෙන තියෙන්නේ. ওই විදිහට ඔබ නොදන්නා සාධකය ලබා ගැනීම සඳහා මේ V සමානයි IR සූත්‍රය මේ තාපන ඵලය හා සම්බන්ධ කරලා ඔබට විවිධ ගැටලු විසඳන්න අවශ්‍ය අවස්ථාව අනුව සමීකරණය ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් ඒ වගේම තමයි එදමින්දස අපිට කියලා දෙන්න සන්නායකක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක මොනවාද කියලා. ඔව් දුවේ පුතේ. දැන් සන්නායකක ප්‍රතිරෝධයේ බල කෙරෙහි බලපාන සාධක එකක් මේ වෙන විට ඔබ දන්නවා. වැඩසටහන මුල සිටම බලා සිටින දුවේ පුතේ මම එක කාරණාවක් කලින් පැහැදිලි කරා. එකක් තමයි සන්නායකක ප්‍රතිරෝධයේ කෙරෙහි බලපාන සාධකයක් විදිහට මම පැහැදිලි කරා පුතේ සන්නායකයේ දිග බලපානවා කියලා. සන්නායකයේ දිග විතරක් නෙවෙයි දුවේ පුතේ ඔබට දැන් බලා ගන්න පුළුවන් මේ තිරය තුල දිස්වේ ප්‍රති කම්බියක ප්‍රතිරෝධයේ කෙරෙහි බලපාන සාධක තුනක්. එකක් තමයි කම්බියේ දිග නැත්නම් සන්නායකයේ දිග පුතේ. දෙක තමයි කම්බියේ හරස්කඩ වර්ගඵලයේ බලපානවා. තුන්වෙනි එක තමයි කම්බියේ ප්‍රතිරෝධතාවයේ බලපානවා. නැත්නම් ප්‍රතිරෝධකතාවයේ බලපානවා කියන මේ සාධක තුන ප්‍රතිරෝධයේ කෙරේ බලපානවා. එතකොට දුවේ පුතේ අපිට දැන් ගැටලුවක් එනවා. ඇත්තටම මේ කාරණා බලපානවද කියන එක. මම කලින් පැහැදිලි කළා දුවේ පුතේ ඔබට ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද කියන එක. ප්‍රතිරෝධය කියලා කියන්නේ සන්නායකයක් තුළින් ධාරාව ගලා යාමේදී ඇතිවෙන බාධාව. එතකොට සන්නායකයක තුළින් ධාරාව ගලා යාමේදී බාධාවක් ඇති වෙනවා නම් අපි කිව්වා සන්නායකයේ දිග බලපානවා කියලා ප්‍රතිරෝධයට. එතකොට දිග බලපාන්නේ කොහොමද? දැන් අපි හිතුවොත් එහෙම පුතේ කම්බියක් දිගේ මේ ගඟකින් එගොඩ වෙන්න තියෙනවා කම්බියක් දිගේ කියලා අපි හිතමුකෝ. කම්බියේ දිග වැඩි වෙනකොට අපිට තියෙන බලපෑම වැඩි. ඒ කියන්නේ ප්‍රතිරෝධය නැත්තම් බාධාව වැඩි. කම්බියේ දිග අඩු වෙනකොට අපිට ඉක්මනින් ගඟෙන් එගොඩ වෙන්න පුළුවන්. මොකද කම්බියේ දිගේ යන නිසා අර බය අඩු බයගතිය අඩු ටිකක් බාධාවත් අඩු වෙනවා ඒක නිසා. මෙන්න මේ වගේම ගැටලුවක් තමයි කම්බියේ දිග බලපාන්නේ ප්‍රතිරෝධය කෙරෙහි. ප්‍රතිරෝධය කෙරෙහි කම්බියේ දිග වැඩි වෙන විට පුතේ ප්‍රතිරෝධය කුමක්ද වෙන්නේ කියලා අපි ඉස්සර පරීක්ෂණකින් කරලා බලමු. දැන් මම මෙන්න මේ වගේ පුංචි පරීක්ෂණයක් පෙන්වන්න කරන පුතේ බලන්න මෙතනදී අපි කෝස සම්බන්ධ කරලා තියෙනවා. ඒකෙදි අරන් තියෙන එකම කම්බිය අරගෙන තියෙනවා මෙතනදී. ඔබට පේනවා දුවේ පුතේ එකම කම්බියක් අරන් තියෙනවා. ඒකට කෝස වලට සම්බන්ධ කරලා බල්බයක් දාලා තියෙනවා දුවේ පුතේ. දැන් මොනවද අපි කරන්නේ? මේ බල්බේට මම මේ කම්බිය මේ කරනකොට ඔබට පේනවා බල්බේ සාමාන්‍ය දීප්තියක් පෙන්වන්න කරනවා. හොඳට බලන්න දුවේ පුතේ. ඔබට හොඳින් පේනවා ඇති අන්න බල්බේ දීප්තිය. මේ කම්බිය මම උඩරිම දිග ගත්තා දැන්. මම දැන් කම්බිය නැවත දිග අඩු කරනවා දුවේ පුතේ. දැන් බලන්න එතකොට දීප්තිය කොහොමද කියලා. දැන් ඔබට පේනවා ඒ අවස්ථාවේදී දීප්තිය ඉතාමත් වැඩි කියලා. එහෙනම් අර එවලේ කම්බියේ දිග වැඩි වෙනකොට දීප්තිය අඩු වුණා. කම්බියේ දිග අඩු වෙනකොට දීප්තිය වැඩි වුණා. මේ පරීක්ෂණයෙන් ඔබට පෙනෙන්නේ මොකද්ද දුවේ පුතේ? කම්බියේ දිග අඩු වෙනකොට ගලන ධාරාව වැඩි. එහෙමනම් බාධාව අඩු. බාධාව කියලා කියන්නේ මොකද්ද දුවේ පුතේ? අපි විද්‍යාවේදී ප්‍රතිරෝධය. එහෙනම් ප්‍රතිරෝධය අඩු වෙනවා කම්බියේ දිග අඩු වෙනකොට. කම්බියේ දිග වැඩි වෙනකොට බල්බේ දීප්තිය අඩු වුණා කියලා කියන්නේ ඒ තුලින් ගලා ගිය ධාරාව අඩුයි. එහෙනම් ඒකෙන් අපිට පැහැදිලි වෙනවා පුතේ කම්බියේ දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි කියන එක. එහෙනම් මේ කාරණාවෙන් දැන් අපි කිව්වා කාරණා තුනක් දුවේ පුතේ. කම්බියේ දිග හරස්කඩ වර්ගඵලයේ සහ අනිත් එක අපි කිව්වා ප්‍රතිරෝධය බලපානවා කම්බිය කියලා. ඒකෙදි මම එකක් පැහැදිලි කරා කම්බියේ දිග කොහොමද ප්‍රතිරෝධය කෙරේ බලපාන්නේ කියලා. එහෙනම් කම්බියේ දිග වැඩි වෙනකිට ප්‍රතිරෝධය වැඩි වෙනවා. කම්බියේ දිග අඩු වෙන විට ප්‍රතිරෝධය අඩු වෙනවා කියන එක අපිට මේකෙන් බලා ගන්න පුළුවන් දුවේ පුතේ. ඔව් දැන් ඒ කාරණේ අපිට පැහැදිලි. කම්බියේ දිග කොහොමද ප්‍රතිරෝධය කෙරෙහි බලපාන්නේ කියලා. දැන් ඊළඟට අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ හරස්කඩ වර්ගඵලය කොහොමද ප්‍රතිරෝධය කෙරෙහි බලපාන්නේ කියලා. තිල්දිනිස් අපි ඒ කාරණේත් පැහැදිලි කරලා දෙමු. ක්‍රියාකාරකමක් වශයෙන් පැහැදිලි කරොත් වඩාත් පැහැදිලි වේවි අපේ නංගිලා මල්ලිලාට.
ඔව් දේපතේ මෙතෙන්දී හරස්කඩ වර්ගඵලය බලන්න පුළුවන් අපිට කොහොමද මේ සඳහා බලපාන්නේ කියන එක ඔබට මේ මේ ක්‍රියාකාරකම මෙතෙන්දී මේ පරීක්ෂණය හොඳින් බැලුවොත් මේ කම්බි තුන නිරීක්ෂණය කරන්න හොඳින් මේ කම්බි තුන හොඳින් නිරීක්ෂණය කරලා ඔබට පෙනේ මේ කම්බියේ මේක ප්‍රමාණය මෙතන හීනි කම්බියක් තියෙන්නේ හරස්කඩ වර්ගඵලයේ ගොඩක් අඩුයි මේ මැද තියෙන කම්බිය ඊට වඩා හරස්කඩ වර්ගඵලය වැඩි ඊළඟට මෙතන තියෙන කම්බිය ගතත් එම හරස්කඩ වර්ගඵලයේ ගොඩක් වැඩි මේ විදිහට මේ පේනවා මේ කම්බි තුනේ හරස්කඩ වර්ගඵලයන් එකිනෙකට වෙනස්ව තමයි තියෙන්නේ. එතකොට අපි දැන් මෙතෙන්දි බලන්නේ හරස්කඩ වර්ගඵලයේ මේ කම්බියේ මේ ප්‍රතිරෝධය කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක. අපි එතකොට මෙතෙන්දි අවස්ථා තුනේදීම අපි සමානව මේ විදිහට මේ බල්බේ දීප්තිය තමයි නිරීක්ෂණය කරන්නේ. මේ බල්බේ දීප්තිය නිරීක්ෂණය කරනකොට මෙතන සම්බන්ධ කරලා තියෙනවා මේ කම්බි තුනම. අපි දැන් මෙතෙන්දි පළමුව හරස්කඩ වර්ගඵලය අඩු මෙතන හරස්කඩ වර්ගඵලයේ අඩු කම්බියට අපි මේක සම්බන්ධ කරලා බලමු. හරස්කඩ වර්ගඵලයේ අඩු කම්බියට සම්බන්ධ කරාම ඔබට පේනවා ඇති බල්බය ඉතාමත් දීප්තිමත් බව ගොඩාක් අඩුවෙන් තමයි දැල්වේ පේනෙන්නේ. බල්බේ දීප්තිය ඉතාමත් අඩු අවස්ථාවක් තමයි එතන තියෙන්නේ. ඉතින් අපිට පේන නොපෙනෙන ප්‍රමාණයක්. අපි හරස්කඩ වර්ගඵල ඉඩ ටිකක් වැඩි අවස්ථාවට අරගෙන යා. මේ එතෙන්ට ගියාම ඔබට පේනවා බල්බේ දීප්තිය ඊට වඩා වැඩි පැහැදිලි වෙනසක් දකින්න ලැබෙනවා. ඊළඟට අපි හරස්කඩ වර්ගඵලයේ ගොඩක් වැඩි අවස්ථාවට අරගෙන යනවා. දැන් ඔබට පැහැදිලිව පේනවා මෙතෙන්දී බල්බේ දීප්තිය ගොඩක් වැඩි කියලා. එහෙනම් ඔබ දුටුවා හරස්කඩ වර්ගඵලයේ අඩුම අවස්ථාවේදී ඒ කියන්නේ එතෙන්දී ප්‍රතිරෝධය ගොඩක් වැඩි. ඒ කියන්නේ බාධාව වැඩි. ඒ නිසා මොකද වුනේ බල්බේ දීප්තිය ගොඩාක් අඩු වුණා. ඊළඟට හරස්කඩ වර්ගඵලයේ යම් ප්‍රමාණයක් වැඩි කරනකොට නැවත බල්බේ දීප්තිය වැඩි වුණා. අපව හරස්කඩ වර්ගඵලයේ ගොඩක් වැඩි වෙනකොට ඒ කියන්නේ ධාරාව පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ධාරාව පහසුවෙන් ගමන් කරන අවස්ථාවේදී බල්බේ දීප්තිය ගොඩාක් වැඩි. ඒ නිසා මෙතෙන්දි මොකද වෙන්නේ ප්‍රතිරෝධය කෙරෙහි කම්බියක හරස්කඩ වර්ගඵලයේ බලපානවා කියලා අපිට මේ නිගමනය කරන්න පුළුවන්. හරස්කඩ වර්ගඵලයේ අඩුවෙන් ප්‍රතිරෝධය වැඩි වෙන බව තමයි ඒකෙන් අපිට නිගමනය කරන්න පුළුවන්. නංගි මල්ලි ඊළඟට අපි සූදානම් දුමින්ද සර්ගේ පැහැදිලි කරගන්න ප්‍රතිරෝධය කෙරෙහි කම්බිය ප්‍රතිරෝධකතාවය කොයි විදිහටද බලපාන්නේ මේක කොයි විදිහටද විද්‍යාත්මකව පහදන්නේ මේ කාරණය පිළිබඳව අපි විස්තරාත්මකව දැනගමු දුමින්ද සර්ගේ. ඔව් දේපතේ දැන් එතකොට අපි කාරණා දෙකක් කලින් පැහැදිලි කරගත්ත නැවත මම මතක් කරන්නම් කම්බියේ දිග සහ හරස්කඩ වර්ගඵලයේ ප්‍රතිරෝධය කෙරෙහි බලපානවා කියන එක අපි පැහැදිලි කරගත්තා. දැන් ප්‍රතිරෝධකය සහ ප්‍රතිරෝධකතාවය කියන එකේ ගැටලුවක් ඔබට ඇති. මොකද්ද ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද ප්‍රතිරෝධකතාව කියන්නේ කියලා. දැන් ප්‍රතිරෝධයේ මනිනු ලබන්නේ ඕම් කියන ඒකකයෙන් පුතේ. හැබැයි ප්‍රතිරෝධකතාවයේ මනිනු ලබන ඒකකේ තමයි ඕම් මීටර්. එතකොට දැන් ඔබට ගැටලුවක් ඇති ප්‍රතිරෝධකතාවය එහෙනම් කියන්නේ මොකද්ද ඕම් මීටර් කියලානේ අපි කිව්වේ. ප්‍රතිරෝධකතාවය කියන්නේ දුවේ පුතේ කිසියම් සන්නායකයක මීටරයක් දිගක ප්‍රතිරෝධය අපි ගත්තොත් එහෙම ඒකට අපි කියනවා ප්‍රතිරෝධකතාවය කියලා. ඕනෑම ද්‍රව්‍යයකින් හදන ලද සන්නායකයක් හැබැයි හරස්කඩ වර්ගඵලයේ සමාන වෙන්න ඕනේ දිග මීටරයක් පුතේ ඒ මීටරයක් තුල ප්‍රතිරෝධය අපි හඳුන්වන මොනා කියලාද ප්‍රතිරෝධකතාවය කියලා හඳුන්වනවා. එතකොට ප්‍රතිරෝධකතාවය කෙරෙහි බල ප්‍රතිරෝධකතාවයත් එතකොට බලපානවා ප්‍රතිරෝධය කෙරෙහි. නැත්තම් මේක තව විදිහකට කිව්වොත් දුවේ පුතේ ඔබ ඉගෙනගෙන ඇති සන්නායකයේ සාදා ඇති ද්‍රව්‍ය කියන එක. ඔව් සන්නායකයේ සාදා ඇති ද්‍රව්‍ය හා ප්‍රතිරෝධකතාවය කියන එක තමයි ඒකෙදී අපි ගැටලුව. එතකොට අපිට ඒ ගැටලුව දැන් निराකරණය කරගන්න පුළුවන්. දුවේ පුතේ ඔබ ඉගෙනගෙන තියෙනවා නම් සන්නායකයේ සාදා ඇති ද්‍රව්‍ය කියලා ඒකම තමයි ප්‍රතිරෝධකතාවය කියන එක තව විදිහකට අර්ථ දක්වන්නේ. මොකද ප්‍රතිරෝධකතාවය කියලා අපි කිව්වේ දුවේ පුතේ සන්නායකයක මීටරයක දිගක ප්‍රතිරෝධය. ඒ කියන්නේ සන්නායකයේ කුමක් වූවත් කමන්නේ ඒ හරස්කඩ වර්ගඵලයේ සමානයි නා දිග සමානයි නා ඒ කොටසේ වර්ගඵලය අපි කියනවා ප්‍රතිරෝධකතාවය කියලා. දුවේපතේ ප්‍රතිරෝධකතාවයේ අඩුම ලෝහයේ විදිහට දැනට අපි පාවිච්චි කරන්නේ තඹ. තඹ ඒක නිසා තමයි ප්‍රතිරෝධකතාවයේ අඩු නිසා තමයි තඹ අපි පාවිච්චි කරන්නේ සන්නායක කම්බි සෑදීම සඳහා. එතකොට අපි ඇල්මිනියම් වගේ ගත්තොත් එමේ එහි ප්‍රතිරෝධකතාවය ටිකක් වැඩි. එතකොට ශක්තිය අපතේ යෑමත් වැඩි. එහෙම නිසා දැන් දුවේපතේ ඔබට තේරෙනවා ඇති ප්‍රතිරෝධයේ කෙරෙහි බලපාන ප්‍රධාන සාධක තුන කම්බියේ දිග හරස්කඩ වර්ගඵලයේ ප්‍රතිරෝධකතාවයේ එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් දුවේ පුතේ අපිට ගන්න පුළුවන් සන්නායකයේ සාදා ඇති ද්‍රව්‍ය ප්‍රතිරෝධය කෙරෙහි බලපානවා කියන එක අපිට හොඳින් දැන් වැටහෙනවා. හුදු දුවේ පුතේ එතකොට ඔබට තවත් ගැටලුවක් මෙතන දෙනවා. දැන් අපි ප්‍රතිරෝධකතාවය කියලා කිව්වේ සන්නායකයක මීටරයක දිග කොටසක් ගත්තොත් ඒකේ ප්‍රතිරෝධයට අපි කිව්වා ප්‍රතිරෝධකතාවය කියලා. අපි ඊට පස්සේ කිව්වා ප්‍රතිරෝධකතාවය ගණනය කරන්නේ ඕම් මීටර වලින් කියලා කිව්වා. එතකොට අපි ප්‍රතිරෝධය ගත්තොත් R කියලා ප්‍රතිරෝධකතාවය ගත්තොත් රෝ කියලා සන්නායකයේ දිග ගත්තොත් L කියලා සන්නායකයේ හරස්කඩ වර්ගඵලයේ A කියලා ගත්තොත් මේ අතර සම්බන්ධතාවයක් අපිට ගොඩනගන්න පුළුවන්.
ඒ සම්බන්ධතාවය තමයි දුවේ පුතේ ඔබට දැන් තිරෙන් දැක ගන්න පුළුවන් R සමානයි රෝ L බෙදීම A. දැන් ඔබට පේනවා තිරේ තුල R සමානයි රෝ L බෙදීම A. R කියලා කියන්නේ දුවේ පුතේ ප්‍රතිරෝධය. එතකොට රෝ කියලා කියන්නේ ප්‍රතිරෝධකතාවය. එතකොට L කියලා කියන්නේ සන්නායකයේ දිග, A කියලා කියන්නේ සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. එතකොට එහෙනම් ප්‍රතිරෝධයේ ප්‍රතිරෝධකතාවය සහ සන්නායකයේ දිග සහ හරස්කඩ වර්ගඵලය අතර මෙවැනි සම්බන්ධතාවයක් තියෙනවා කියන එකත් ඔබ දැනගෙන සිටිය යුතුයි. මේකෙන් සාමාන්‍යයෙන් දුරට බොහෝ දුරට ගණන් හැදීමක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සමීකරණය දැනගත යුතු පුතේ ගණන් හැදීමක් ආවත් අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි රාසින් ටික දන්නවා. ඒක නිසා අපිට ගණක් මේකට ආදේශ කරලා නිවැරදි පිළිතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා දුවේ පුතේ. ඔව් මේ මාත්‍රකාවත් එක්ක නංගේ මල්ලී අපි මේ දේවල් සැබෑ ජීවිතයට ආරෝපණය කරගත්තොත් දැන් විද්‍යුත් ධාරාවේ තාපන ඵලය හා බැඳි විද්‍යුත් උපකරණ තිබෙනවා. මේ පිළිබඳව දැනුවත් වීම වැදගත්. ඇතැම් වෙලාවට ප්‍රායෝගික ප්‍රශ්න විදිහට මේ ප්‍රශ්න ඔබට විභාග ප්‍රශ්න පත්‍රයේදී යොමු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ ගැනත් කතා කරමු තිලිනිස්. ඔව් දුවේ පුතේ මේ තාපන ඵලය හා සම්බන්ධ උපකරණ තියෙනවා අපි එදිනදා ජීවිතයේ භාවිතා කරන. ඒවා ඊටාම වාසිදායක ලෙස අපි භාවිතා කරනවා. අපි උදාහරණ විදිහට බැලුවත් එහෙම ඔබට පේනවා ගිල්ලුම් තාපකය අපි ජලය රත් කර ගැනීම සඳහා භාවිතා කරනවා. ඒ වගේම විදුලි කේතලය ජලය රත් කිරීම සඳහා මේ තාපන ඵලය තමයි ප්‍රයෝජනෙට අරගෙන තියෙන්නේ. ඒ විදිහට තවත් උපකරණ විදිහට ගත්තොත් අපි විදුලි ස්ත්‍රික්කය ඇඳුම් මැද ගැනීම සඳහා තාපන ඵලය ප්‍රයෝජනෙට අරගෙන ලබාගෙන තියෙනවා. ඒ වගේම විදුලි පෝරණුව එදිනදා ප්‍රයෝජනය සඳහා බෙහෙවින් අවශ්‍ය වෙන උපකරණයක්. ඒ වගේම විදුලි උඳුන හා විදුලි ටෝස්ටරය වගේ උපකරණ බොහොමයක් එදිනදා ජීවිතයේ අපි බොහෝ අවස්ථාවලදී භාවිතා කරනවා. මෙතෙන්දී තාපන ඵලය ප්‍රයෝජනෙට ගැනීම අතිශයින් වැදගත්. ඒ වගේම සමහර අවස්ථාවලදී තාපන ඵලය වාසිදායක වෙනම අවාසිදායක වෙන අවස්ථාත් තියෙනවා. අවාසිදායක වෙන අවස්ථා විදිහට අපි ගත්තොත් එහෙම දැන් යම්කිසි විද්‍යුත් ධාරාවක් අපිට ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී ඒ එතෙන්දී තාපය පිටවීම අපිට අවාසිදායක ලෙස සලකන්න පුළුවන්. ඒ කියන්නේ අත්‍යවශ්‍යයෙන් විදුලිය ලබා ගන්න අවස්ථාවකදී ඒ කම්බිය තුලින් තාපන ඵලයක් ඉපදීම සමහර අවස්ථාවකදී අපිට අවශ්‍ය විද්‍යුත් ධාරාව ලබා ගැනීමට බාධාවක් වෙනවා. ඒ නිසා ඒ වගේ අවාසිදායක තත්වේනුත් මතුවෙනවා වාසිදායක තත්ව අතරේ. ඔව් ඒ වගේම නංගි මල්ලී ඔබට මේ පාඩම් මාතෘකාව ආරම්භයේදීම ඔබ දකින්න ඇති අපේ මාතෘකාව සටහන් වේදී තාප සංක්‍රාමණය කියලා මේ මාතෘකාවේ කොටසක් තියෙනවා. ඇතැම් වෙලාවට ඔබට මේ වචනේ ඇහිලත් ඇති. නමුත් වැඩිදුර මේ පිළිබඳව දැනුවත් වීම වැදගත්. ඒ නිසා තිරිනිමිස් අපිට කියලා දෙන්න තාප සංක්‍රාමණය කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම තාප සංක්‍රාමණ ක්‍රම මොනවද කියලා. ඔව් දුවේ පුතේ පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා ඝන ද්‍රව වායු කියලා. මේ ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනෙන් තාපය සංක්‍රාමණය වීම තමයි අපි මෙතෙන්දී හඳුන්වන්නේ. මේ මේ තාපය සංක්‍රාමණය වෙන මේ ක්‍රම විදි තුනකට මේ තාප සංක්‍රාමණය සිදු වෙනවා. අපි බැලුවොත් මේ තාප සංක්‍රාමණ ක්‍රම එකක් සන්නායනය කියන අවස්ථාව, අනිත් එක සංවහනය කියන අවස්ථාව, අනිත් එක විකිරණය කියන අවස්ථාව. ඔබෙන් ඇහුවොත් එහෙම තාප සංක්‍රාමණ ක්‍රම මොනවද කියලා සන්නායනය, සංවහනය සහ විකිරණය කියන ක්‍රම තුන තමයි තාප සංක්‍රාමණ ක්‍රම විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් මෙතෙන්දී අපි බලමු තාප සන්නයනය කියන්නේ මොකක්ද කියන එක. තාප සන්නයනය කියලා කියන්නේ ඝන ද්‍රව්‍ය තුලින් තාපය සන්නයනය වීමේ ක්‍රමය තමයි මෙතන සන්නයනය කියලා කියන්නේ. එතෙන්දී මාධ්‍යවල අංශ චලනයක් නොමැතිව අංශ තුලින් කිසියම් දිශාවකට තාපය සංක්‍රමණය වීම අපි හඳුන්වනවා සන්නයනය කියලා. එතකොට මෙතෙන්දී මාධ්‍යයේ අංශවල චලනයක් නැහැ. නමුත් තාපය අංශුවෙන් අංශුවට අංශුවෙන් අංශුවට තාපය ගමන් කිරීමක් තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. අපි බැලුවොත් මේ සන්නායනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා පරීක්ෂණාත්මකව මෙන්න මේ විදියට අපිට පුළුවන් මේක විවිධාකාරයෙන් කරන්න පුළුවන්. අපි හැම අවස්ථාවකදීම මෙතෙන්ට අර ඉටි දවටලා ඇල්පෙනිති සම්බන්ධ කරනවා. අපි මේ අවස්ථාවේ වෙනස් ක්‍රමයක් මම යොදාගෙන තියෙනවා. මේ පෙරහන් කඩදාසි කැබලි අලවලා තියෙනවා. මේකේ කෝබෝල්ට් ක්ලෝරයිඩ් ද්‍රාවණය පොඟවලා තියෙන්නේ. එතකොට මේ සන්නායනය සිදුවීම සඳහා මම මෙතෙන්දී මේ යකඩ මේ දණ්ඩක් ලෝහ දණ්ඩක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ ලෝහ දණ්ඩ මේ විදිහට අපි මේකට මෙහෙම ඇල්ලුවාම මෙතෙන්දී අංශුවෙන් අංශුවට තාපය සංක්‍රමණය වෙනකොට මේ කෝබෝල්ට් ක්ලෝරයිඩ් කඩදාසි වල පැහැදිලි වෙනසක් දකින්න ලැබෙනවා. එතකොට දැන් මේ වෙලාවේ අපි ටික වෙලාවක් මේක සන්නායනය වීම සඳහා මේ නිරීක්ෂණය කළ යුතුයි. නිරීක්ෂණය කරාම අපිට බලා ගන්න පුළුවන් මේකේ වර්ණ විපර්යාසයක් සිදු වෙනවද නැද්ද කියන එක.
ඔබ දැන් ඔබට පේනවා ඇති පළවෙනි කඩදාසි කොළයේ නිල් වර්ණයක් දකින්න ලැබෙනවා පළවෙනි කඩදාසිය. ඒ කියන්නේ දැන් ඒ අංශුට තාපය ගමන් කරලා තියෙන්නේ. ඉතින් එහාට අංශුවෙන් අංශුට දෙවෙනි පෙරහන් කඩදාසියත් ඔබට පේනවා ඇති නිල් පැහැති වර්ණයක්. ඒ කියන්නේ එහෙනම් හොඳින් දිස් වෙනවා මෙතන අංශුවෙන් අංශුවට තමයි තාපය ගමන් කිරීම සිදු වෙලා තියෙන්නේ කියන එක. ඔව් මීළඟට අපිට දුමින්දස කියලා දෙන්න. දැන් තාප සංවහනය කියලා කියන්නේ මොකද්ද? අපි ඒ ගැනත් පැහැදිලි කරගමු. හවුද වේ පුතේ, අපි සන්නයනය කියලා කිව්වේ මාධ්‍ය අංශු වල සහභාගීත්වයක් නොමැතුව අංශුවෙන් අංශුවට තාපය හුමාර වෙලා ගමන් කරන එකට අපි කිව්වා තාප සන්නයනය කියලා කිව්වා. එතකොට තාපය සංක්‍රාමණය වෙන ක්‍රම තුනක් කිව්වා. ඒකෙදි දැන් අපි පැහැදිලි කරගන්න යන්නේ සංවහනය කියන්නේ කුමක්ද කියලා. එතකොට දුවේ පුතේ, සංවහනය සිද්ධ වෙන්නේ වාතය හෝ ජලය තුල, නැත්නම් ද්‍රවයක් තුල හෝ වායුවක් තුල. මේකෙදි වෙන්නේ මොකද්ද? අපි ද්‍රව ගත්තොත් බොහෝ වෙලාවට විද්‍යුත් පරිවාරක විදිහට ක්‍රියා කරනවා. වාතයත් විද්‍යුත් පරිවාරක විදිහට ක්‍රියා කරනවා. එහිදී මොකක් කොහොමද වෙන්නේ? දැන් අපි දන්නවා ජලය රත් වෙනකොට කේතලයක් තුළ සිද්ධවන්නේ අපි තාපය සපයන්නේ යටින්. එතකොට යටදී මේ ජලාංශු රත් වුණාට පස්සේ ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙන ජලාංශු ඉහළට ගමන් කරනවා. එතකොට ඒ අඩුව පිරවීම සඳහා ඉහළ තියෙන ඝනත්වයෙන් වැඩි අංශු පහළට ගමන් කරනවා. මෙන්න මේ වගේ සංවහන ධාරා ඇතිවීමෙන් තමයි ජලයේ රත් වීමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ රත් වෙන වායු අංශු ජලාංශු ඉහළටත් ඉහළ තියෙන සිසිල් අංශු පහටත් ගමන් කරනවා. අපිට දැන් තේරෙනවා පුතේ, බලන්න තිරයේ දෙස යම් මාධ්‍යයක් රත් වූ අංශු ඉහළට ගමන් කරමින් තාපයේ සංක්‍රමණය වෙන ක්‍රමය තමයි සංවහනය කියන්නේ. එතකොට සන්නායනයේ සහ සංවහනයේ තියෙන පැහැදිලිම වෙනස තමයි පුතේ, සන්නායනයේදී අංශු වල චලනයක් සිද්ධ වෙනවා, සිද්ධ පුංචි කම්පනයක් සිද්ධ වෙනවා. නමුත් අංශු චලනය වීමක් සිද්ධ මේ ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සංවහනයේදී අංශු ගමන් කිරීමක් සිදු වෙමින් තමයි තාපයේ සංක්‍රමණය වෙන්නේ. මෙන්න මේකට තමයි අපි තාප සංක්‍රමණය කියලා කියන්නේ. දැන් ඔබට පේනවා තාප සංවහනය නිසා ඇතිවෙන සංසිද්ධීන් මොනවාද කියලා දුවේ පුතේ. සංවහනය නිසා ඇතිවෙන සංසිද්ධීන් තමයි ගොඩ සුළං සහ මුහුදු සුළං ඇතිවීම සිද්ධ වෙන්නේ. එහිදී වාතය රත් වුණාම පස්සේ වායුංශ ඉහළට ගමන් කරනවා. එතන අඩුපීඩනයක් ඇති වෙනකොට අන්න ඒ අඩුව පිරවීම සඳහා සුළං මේ වාතය වෙනත් ස්ථානයක නැත්තම් වාතයේ ඝනත්වය වැඩි තැනක සිට වාතය ගමන් කරනවා. මේකට අපි කියනවා දුවේ පුතේ සංවහනය, නැත්නම් සංවහන ධාරා නිසා ඇතිවෙන එක ක්‍රියාවලියක් තමයි මේ සුළං ඇතිවීම. අපි සංවහනයේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් බැලීම සඳහා පුංචි පරීක්ෂණයක් සිදු කරලා බලමු දුවේ පුතේ. අපි දැන් මෙතනදී කරන පුංචි පරීක්ෂණයක්, මේ පරීක්ෂණය ඔබ පොඩි පන්ති වලත් ඉගෙනගෙන ඇති දුවේ පුතේ. එහිදී ඔබ මේ පරීක්ෂණය බලන දුවේ පුතේ. හරි දුවේ පුතේ, අපිට සංවහන ක්‍රියාවලිය පැහැදිලි කර ගැනීම සඳහා පුංචි පරීක්ෂණයක් සිදු කරන්න පුළුවන් පුතේ දුවේ. ඔබට මේක ගෙදර ඉඳන් උනත් කරන්න පුළුවන්, පරිස්සමෙන් කරන්න ඕනේ ගින්දරත් එක කරන නිසා. මේදී අපි කරන්නේ පුතේ බීකරේ කොටස් දෙකකට බෙදා ගන්නවා. ගෙදර ඉඳන් වීදුරුවක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් පුතේ දුවේ. මේකෙදී අපි එක් පැත්තක වීදුරුව කොටස් දෙකකට බෙදලා තියෙනවා කාඩ්බෝඩ් එකකින්. එක් පැත්තක ඉටිපන්දමක් දල්වලා තියෙනවා. දැන් මම මේ ඉටිපන්දම ආධාරයෙන් දල්වන ඉටිපන්දම ආධාරයෙන් හඳුන් කූරක් පත්තු කරගන්නවා දුවේ පුතේ. අපි දන්නවා හඳුන් කූරු නිවසකදී පත්තු කරන්නේ දුම ලබා ගන්නවා පුතේ, සුවඳවත් දුම. මේදී අපි සුවඳවත් දුම නෙවෙයි, අපි දුමයි අවශ්‍ය වෙන්නේ. අපි ඔන්න දැන් දුම ලබා ගන්න තමයි හඳුන් කූර පත්තු කරගත්තේ. දැන් දුවේ බලන්න, දුවේ පුතේ හඳුන් කුරේ දුම ගමන් කරන දිශාව කොහොමද කියලා. එතකොට ඉහළට තමයි බොහෝ දුරට හඳුන් කුරේ දුම ගමන් කරන්නේ. ඇයි? රත් වීම නිසා ඉහළට තමයි ගමන් කරන්නේ. දැන් බලන්න දුවේ පුතේ, මම මේ හඳුන් කුරු දුම අර බීකරේ අනිත් පැත්තෙන් පහ මේ තී හඳුන් කුර ඇල්ලීමේදී අපි බලමු සමීපව කරලා මේක තව දුරට බලා ගන්න පුළුවන් දුවේ පුතේ. දැන් කොහොමද හඳුන් කුරේ දුම ගමන් කරන්නේ කියලා ඔබට පේනවා දුවේ පුතේ. හඳුන් කුරේ දුම මේ බීකරේ මේ පහ මේ දිශාවෙන් පහළට ගොස් අනිත් අර දල්වන ලද ඉටිපන්දම දිශාවෙන් ඉහළට ගමන් කරනවා. මේක තමයි සංවහනයේදී සිද්ධ වෙන්නේ පුතේ. මෙතනදී ඉටිපන්දම නිසා වායු අංශු දැල්විලා ඉහළට ගමන් කරනවා. එතකොට යට ඇති වෙලා තියෙන පීඩනය අඩුයි. ඒ නිසා මේ දිශාවෙන් ඇතුලෙන් වාතය ඉහළට ගමන් කරනවා. සංවහනයේදී සිද්ධ වෙන්නේ මෙන්න මේම ක්‍රියාවලිය ඇදුවේ පුතේ. ඒ කියන්නේ රත් වෙච්ච වායු අංශු ඉහළට ගමන් කරනකොට සිසිල් වාත අංශු අනිත් දිශාවෙන් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පහළට ගමන් කරනවා. මෙලෙසද වාතය තුළ මේ තාපය ගමන් කිරීම අපි හඳුන්වනවා සංවහනය කියලා. මෙවැනි ක්‍රියාවලියකට අපි කියනවා සංවහන ධාරා කියලා. ඔව්, ඒ වගේම තේරිණිස් විකිරණය කියන කාරණයක් පැහැදිලි කර ගැනීම වැදගත්. ඒ නිසා අපි විකිරණය ගැනත් යම් පැහැදිලි කර ගැනීමක් කරගමු. ඔව් දුවේ පුතේ, දැන් ඝන ද්‍රව්‍ය වල ඒ වගේම ද්‍රව හා වායු වල තාප සංක්‍රමණ ක්‍රමය ඔබ මේ හොඳින් දුටුවා. සන්නයනය සහ සංවහනය. ඒතර විකිරණය කියන්නේ මාධ්‍යයක් නොමැතිව රික්කයක් තුළින් ගමන් කිරීම, අංශු වල සහභාගීත්වයක් නොමැතිව තාපය ගමන් කිරීම තමයි හඳුන්වන්නේ විකිරණය කියලා. අපි බලමු විකිරණය කියන්නේ මොකක්ද කියලා. මාධ්‍ය වල අංශු වල සහභාගීත්වයක් නොමැතිව එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තාපය සංක්‍රමණය වීම තාප විකිරණය කියලා අපි හඳුන්වනවා.
එතකොට මේකට අපිට උදාහරණයක් ගන්න පුළුවන් එදිනදා ජීවිතයේදී හිස් අවකාශය හරහා සූර්ය තාපය පොළවට පතිත වීම මේ පතිත වීම මෙතන වාතය තිබුණා වුණාට මෙතෙන්දී අංශුවල සහභාගීත්වයක් නොමැතිව තමයි එක් තැනක ඉඳන් ඒ පෘථිවිය කරා මේ මේ ගමන් කරන්නේ මේ විකිරණ තාපය විකිරණ ලෙස තමයි එන්නේ විකිරණය එදිනදා අත්දකින අවස්ථාවක් ගිනි ගොඩක් ළඟට ගියාට පස්සේ ගිනි ගොඩකින් අපිට කොහොමද අපේ ශරීරයට උණුසුම දැනෙන්නේ කියන එක අතකට ඒ වගේම එහෙම නැත්නම් අපේ ඇඟට පැත්තකින් හිටියොත් අපේ ඇඟට උණුසුම දැනෙන්නේ මේ මෙතෙන්දී සන්නායනය හෝ සංවහනය නෙමෙයි විකිරණ තාපය විකිරණයේ ලෙස තමයි මෙතෙන්දී තාපය අපේ ශරීරයට ලැබෙන්නේ. ඉතින් මේ විකිරණය කියන එක ගොඩක් අවස්ථාවලදී අපිට මේ විදිහට භාවිතා කරන්න පුළුවන් මේ විකිරණ තාපය අවශෝෂණය කර ගැනීම තුළින් විවිධ ප්‍රයෝජන ඉදිරියදා ජීවිතයේ අපි ලබා ගන්නවා මේ විකිරණ තාපය අවශෝෂණය කිරීම සඳහා විශේෂ උපක්‍රම භාවිතා කරලා තියෙනවා ඒක මෙතෙන්දී කළු පැහැති මේ දේවල් වලට මේ විකිරණ තාපය අවශෝෂණය කිරීමේ හැකියාව ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් යොදාගෙන මේ එදිනදා ජීවිතයේ විවිධ උපකරණ නිර්මාණය කරලා අපිට බොහෝ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා මේ විකිරණ තාපය යොදා ගන්න පුළුවන්. ඔව් නංගේ මල්ලි විද්‍යුත් ධාරාවේ තාපන ඵලය හා තාප සංක්‍රමණ ක්‍රම කියන පාඩම් මාතෘකාව ඔන්න ඔය විදිහට අපි පැහැදිලි කරගත්තා. ඔබට මේ විෂය කරුණු බොහොම වැදගත් වේවි කියන විශ්වාසය අපේ හිතේ තියෙනවා. ඒ වගේම තමයි මේ මාසේ 6 වෙනි දින අපි ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු යොමු කරපු නංගිලා මල්ලිලාගේ නම් ඉක්මනින්ම මෙන්න මේ විදිහට මතක් කරන්නම්. හර්ෂණී ශිවන්තිකා කුලතුංග, චතුරංගි මහේෂිකා, නෙත්නි උපාද්‍යා, ප්‍රශංසා පුබුදුනි, ගයත්‍රී කාවින්දිකා හේරත්, ශහස්වරි තරුෂි, චාරුණී නිමේෂා කරුණාතිලක, AMBC දසනායක, ඒ වගේම දිනුෂි වාසනා, ඉමාෂා නිම්තාරා පීරිස්, ප්‍රසාදිනී වන්දිමා, ඒ වගේම WHE ඉසුරි, ජී ආරියරත්න, පබෝදා රංශ්‍යා පීරිස්, යසස්මි හංසිකා, මනුෂි දිවන්දි හේරත්, හේෂානි මදුෂිකා පෙරේරා සමගින් භාරත වික්‍රමාරච්චි කියන නංගිල මලිලා තමයි අපිට නිවැරදි පිළිතුරු යොමු කරේ. බොහොම ස්තුතියි ඔබට. ඉදිරියේදීත් ඔබ අපිට පිළිතුරු යොමු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පසුගිය සතියේ ප්‍රශ්නය සහ පිළිතුර සිහිපත් කරන්නම් රසායනික ප්‍රතික්‍රියාවක සීග්‍රතාව වෙනස් කිරීමට යොදාගත හැකි උපක්‍රම රැසක් තිබේ. මැග්නීසියම් හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියාවක සීග්‍රතාව අඩු කිරීමට යොදාගත හැකි උපක්‍රම තුනක් ලියන්න. පළවෙනි උපක්‍රමය වන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තනුක කිරීම, දෙවන පිළිතුර උෂ්ණත්වය අඩු කිරීම, ඒ වගේම තෙවන පිළිතුර වන්නේ මැග්නීසියම් පටි වෙනුවට මැග්නීසියම් කුට්ටි යෙදීම. ඔන්න ඔය පිළිතුරු තුන ඔබ ලියලා තියෙනවා නම් ඔබ නිවැරදි පිළිතුරු සටහන් කරලා තිබෙනවා. එසේ නම් නංගී මල්ලි අද දවසේ ප්‍රශ්නයත් අපි ඔබට යොමු කරන්නම් සටහන් කරගන්න. සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක තුන කුමක්ද? සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක තුන කුමක්ද? මෙන්න මේ ප්‍රශ්නයට ඔබ පිළිතුරු යොමු කරන්න ඕනේ. ජාතික පාසල විද්‍යාව අධ්‍යාපන වැඩසටහන අංශයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 අපේ සුපුරුදු ලිපිණියට පිළිතුරු යොමු කරන්න කියන ආරාධනාවත් එක්ක අද දවසේ අපිට සමුගෙන යන්න වෙලාව ඇවිදින්. ඊට පෙර අතුව සම්පත් දායකත්වය ලබා දුන් කොළඹ විශාකා විද්‍යාලයේ විද්‍යා ආචාර්යිනී තිලිනි ගුණසේකර ගුරුතුමියට වගේම දුමින්ද රත්නායක ගුරුතුමන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආයිබෝවන්. එසේනම් ලබන සතියෙත් මුණ ගැහෙන බලාපොරොත්තු ඇතුව අදට සමුගෙන යන්න අවසර වාසනාවන්ත සතියක් ඔබට ප්‍රාර්ථනා කරමි.